ලංකාවේ වර්තමාන තත්ත්වය කොහොමද? ලංකාවේ හැමදේම දිනුම තමයි අවශ්‍ය වෙන්නේ. ඒක නෙමෙයි මේ පැත්ත පහ විශේෂයෙන්ම ඉන්දියානු තරජ පහ සූදානම් කරේ වන්දන. ඒරෝපාව පිළිබඳව බලන්නේ ලෝක සුලාන් විසින් දෙන අවසාන තරඟ පහ. මේක මේ මැච් පහම සාමාන්‍ය ලංකාවේ ස්පන්දකන ඊපද ගාල දිනවා. ලංකා කණ්ඩායම් ප්‍රනාන්දු ලා 3 දිනේ කීරියක් ඔබ දැමති 3 දිනේ සාදිනවා. එහෙම හිතන එක තමයි ලංකාවට මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. මම දන්නේ නැහැ ඒ තරුණයෝ කවුද කියලා. නමුත් ලංකාවේ ප්‍රනාන්දු ලා පෙරේරා සිංහලා විශ්නා වැඩි. ඒක මේ ලංකාවේ සෙල්ලම් කරා. මම විශ්වාස කරනවා ඔබ ලංකාවේ වැඩිලා. හැබැයි මම විශ්වාස කරනවා ලංකාවේ කණ්ඩායම දිනුමේදී වගේම පරාජයේදී ලංකාවේ මුසරයට ධෛර්යය දෙන්න ඕනේ. නමුත් ලෝක සුනානේට යන්න තියෙන මේ මාස 5 වෙනිදා අපිට ඉතිසල මෙදී තරඟ දෙකක් කරනවා කියලා නෙමෙයි අපි හරි කොම්බිනේෂන් එකක් හොද හොද කණ්ඩායම් කෙනෙක් තෝරන එක තමයි වැදගත් වෙන්නේ. සමහර ශ්‍රී ලාංකිකයෝ දෙකේ රාජ්‍ය සිවිල් නම් ඉල්ලා සිටිනවා. කලබල වෙන්න එපා අපි ඉලක්ක වෙන්න ඕනේ ලෝක සුනානේ. අපි කොහොම හරි පළවෙනි හතර වෙනි එක තමයි ඉලක්ක වෙනවා. අපි ඉලක්කෙට යනවා. මම විශ්වාසයි පොඩි පොඩි චේන්ජස් කරන්න ඕන කියලා කොහොමද කියලා හොයාගන්න තමයි කරපමා ගන්න. සක කලබල හේතු නැහැ. මේ ආණ්ඩුව වගේ කවුරුත් දැනෙන්නේ නැතුව දෙන්නා තුනේ විශ්වාස කරනවා. ඒ වගේම අයවැයට යන රෝනේ මේ අයවැය ඉතාමත්ම හරියට ගැඹුරින් බැලුවොත් එම සාමාන්‍ය ගොඩක් පොද දේවල් තියෙනවා. ලංකාවේ තෝරගෙන තියෙනවා වැසිකිලිම නැති පවුල් පොච්චරින් මතක ජලය සඳහා පානීය ජලය සඳහා අපගත අපේ මුවපල අතිශය මදුල්ල දිස්ත්‍රික්කයේ 125 කිලෝ 2015 දැන් 137ක් අපේ එන අවුරුදු මේ 2019 අවුරුදුර මිලියන 45,000 වෙන් කරලා තියෙන ජල ව්‍යාපෘති වලට විතරයි මේකේ තියෙන අරය හොයලා බැලුවොත් එම විශාල ඒකේ මිලියන 35,000 නිවාසාදාන සංකීර්ණදාස මුතුමාගේ අමාත්‍යංශ දීලා තියෙනවා. මේ සියලු ඒ වගේම අපේ අමාත්‍යංශ දීලා තියෙන හැම පළාතකම සුපිරි ක්‍රීඩා පිට්ටනියක් හදන. ඒ කියන්නේ සින්තටික් ට්‍රැක් එකද හැම පැත්තෙන් බැලුවොත් සරසෞඛ්‍ය පැත්තෙන් තරුණය පැත්තෙන් අනාගත පැත්තෙන් ඒ වගේම අපේ ගමේ ඉන්න ළමයට කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් අධ්‍යාපනයක් ආණ්ඩුවෙන් ගෙවන වැඩපිළිවෙළක් හදලා තියෙනවා. ඉතින් මේවා සුන්දර එහෙම නැත්නම් විශේෂ බල්ටි විතරක් නෙමෙයි මේකේ විශේෂ බල්ටි කරනම් ඔක්කොම තියෙන අයවැයක් ඇතුළේ සම්බන්ධය විසඳගන්න.